දේශපාලනය කරන්න නිකන් ආතල්ලයකටද? දේශපාලනය කිරීම අර්ථ ශූන්‍යයි. මම කියන්නේ සිස්ටම් චේන්ජ් කරන්න අපිට සිස්ටම් එකක් නැහැ. හැබැයි මම නම් යනවා. හෘද සාක්ෂියට පොඩි නිකන් අපුලක් දැනෙන්නේ නැද්ද? මම මේ ලෝකෙ දිද්දන්නෙත් නැහැ. Lines and Beyond ජනක කුඹුකගේ සමග සැරිසරම ප්‍රේ මිතුරු මිතුරේනි අද අපි Lines and Beyond නාලිකාව හරහා සම්මුඛ වන්නේ එකිනෙකට පරස්පර විෂය ධාරා දෙකක නියෝජනයක් සහිත සම්මානනීය ශිල්පියෙක් එක්ක. ඔහු නියෝජනය කරන එක් විෂය ධාරාවකට ඔබ අතිශය ආදරය කරනවා. අතිශය ඇලුම් කරනවා. ඔහු සමග එකට හිට ගන්නවා. ඒ විෂය ධාරාව ඔබට හරි ආදරණීයයි. නමුත් ඔහු නියෝජනය කරන අනිත් විෂය ධාරාවට රසිකාගාරයෙන් ඔල්වර සං ලැබෙන්නේ නැහැ. මේ විෂය ශාස්ත්‍ර දෙකේ නියෝජිතත්වයේ දරන නියෝජිතයත් එක්ක තමයි අද අපේ කතා බහ. මේ නියෝජිතයා උද්දික ප්‍රේමරත්න මහතා. අයිබෝන් උද්දික. අයිබෝන්. අයිබෝන්. තැන් උද්දික මේ සාකච්ඡාව ඇතුලේ මම ඔබ ආමන්ත්‍රණය කරන්න ඕනේ පරණ පුරුදු විදිහට මචං උද්දික කියලාද එහෙම නැත්නම් මන්ත්‍රීතුමා කියලා. ඕක තමයි හුඟක් වෙලාවට මේ නැගෙන ප්‍රශ්නේ. මම නම් ආමන්ත්‍රණයේ දවස මගේ නම තමයි අම්මා දාපු නම තරම් මට මේ එහෙම සංවේදී වෙන ආමන්ත්‍රණයක් නැහැ. අර ආමන්ත්‍රණයට මම කොහෙත්ම ප්‍රිය නැහැ. මොකද ඒ ආමන්ත්‍රණය අපේ රටේ ප්‍රතිරූපයක් විදිහට ගත්තහම ඒ ආමන්ත්‍රණයට ලොකු වටිනාකමක් ගොඩනගාගෙන නැහැ. වටිනාකමක් ඉතුරු කරලා නැති නිසා ඒ ආමන්ත්‍රණයට මම දැනට ප්‍රිය නැහැ. මගේ නම තමයි ඒ මගේ ප්‍රියම ආමන්ත්‍රණය. හරි එහෙම නම් උද්දික කියලාම කතා කරන්නම්කෝ. දැන් මේ උද්දික හැමතිස්සෙම කියන එකක් තමයි ඔයා වැඩ කරන්නේ මේ ටාගට් එකකට කියලා. ඒ කාලේ ඉඳලම වැඩ කරේ කිසියම් අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණක් වෙනුවෙන් තමයි ඔබ අධ්‍යාපනය ලැබපු අනුරාධපුරය, ඔබ හැදුණු වැඩුණු අනුරාධපුරයේ මේ සියල්ල අතහැරලා කොළඹ ඉන්නේ. කොළඹ ඇවිල්ලා ඒ ටාගට් එකට යන්න උද්දික මුලින්ම පාවිච්චි කරන්නේ හොරයිසන් කියන බෑන්ඩ් එක. ඒ බෑන්ඩ් එකේ නිත්‍ය ගායකයා බවට උද්දික පත් වෙනවනේ. මම කැමතියි මේ වාඩි වෙලා ඉන්න උද්දික ප්‍රේමරත්න ආපහු ජීවිතේ දිහා පොඩ්ඩක් හැරිලා බලද්දි තමන්ගේ අතීතය කොහොමද සිහිපත් කරන්නේ කියලා. මිනිස්සෙක් වුණාම අපි හැමදාම ඉන්න තැනම ඉන්නේ නැතුව අපි ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ උත්සාහය හරහා අපිට ලැබෙනවා විවිධ අවස්ථාවන්. අවස්ථාවන් අපි ළඟට එනකොට අපි ඒ අවස්ථාව හරහා තවත් අවස්ථාවක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ට ලැබෙන දෙයට වඩා දෙයක් තමන් අත්පත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි මිනිස්සෙක් සාර්ථක වෙනවා කියන්නේ. එතනදී ලැබෙන ප්‍රතිඵලය ඇතුලේ අපි ඇතුලේ අපිට ස්වයං පෞරුෂයක් ගොඩනැගෙනවා. අපේ හිත ඇතුලේ අපේ මනස ඇතුලේ තමන්ට පෞරුෂයක් ගොඩනැගෙනවා, අභිමානයක් ගොඩනැගෙනවා. ඒක මං හිතන්නේ යම්කිසි ශක්තියක්. ඒ ශක්තියත් එක්ක කෙමෙන් කෙමෙන් නැවත 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 ඉස්සරහ දිහා බලන්නම ආසාව ඇති වෙනවා, උනන්දු ඇති වෙනවා. නිරන්තරයෙන් හිතන්න ගන්නෙම හෙට දවස ඊළඟ දවසට කොහොමද මම මෝන දෙන්නේ, මොන වගේ විදිහටද මං මගේ ගමන අරගෙන යන්නේ කියලා. ඒක ඉතින් සෑහෙන තිග ඉතිහාසයක් මගේ ජීවිතේ හැරලා බැලුවාම ඒ වටා එකතු වෙච්ච හිටපු සහයෝගය දුන්න ප්‍රතික්ෂේප කරපු ගොඩක් පිරිසක් ඉන්නවා. ඉතින් මේ මානව ගනුදෙනු ඇතුලේ තමයි හැමදේම තේරුම් අරගෙන තමන් ඉලක්ක වලට එන්න ඕනේ. දැන් උද්දික ඔය කියපු මානව ගනුදෙනු ඇතුලේ බොහෝම කෙටි කාලයක් ඇතුළත උද්දික මේ රටේ ජනප්‍රියතම නළුව බවට පත් වෙනවනේ. බොහොම රසිකාගාරයේ විශාල ප්‍රමාණයක් ඔබට ආදරය කරනවා. ඒ වගේම සම්මාන ගණනාවක් ඔබ තුරුල් කරගන්නවා. දැන් මේ අවුරුද්දෙත් අවස්ථා දෙකකදී ජනප්‍රිය නළුව බවට ඔබ පත් වෙනවා. කොහොමද උද්දිකට මේක දැනෙන්නේ? මම රංගන ශිල්පියෙක් විදිහට ආරම්භ කරන්නේ 2005 වසරේ. දැන් එතකොට 2010යි 15යි 18ක් ශ්‍රේෂ්ත්‍රී මම ශිල්පියෙක් විදිහට වැඩ කරගෙන යනවා. අවස්ථා ගණනාවක ඇගෙීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මගේ කුසලතාවය. ඒක තමයි මේ මගේ හැකියාව සම්බන්ධව මට ප්‍රමිතිය තීරණය කරගන්න පුළුවන් අවස්ථාවක් එක්තරා තැනකදී නිර්මාණකරණයේ නියැලෙනකොට මගේ කුසලතාවය සම්බන්ධව මට නැවත කියවීමක් හදාගන්න පුළුවන්. මට විතරක් නෙමෙයි සම්මාන ගන්න බොහෝ දෙනෙකුට. ඒකේ මට සම්මාන ලැබෙනවා කියන එක ඒක ඉතා පෞද්ගලිකයිනේ. හැබැයි කර්මාන්තයක් විදිහට ගත්තාම ශිල්පීන්ව නිරන්තරයෙන් ඇගෙවීමට ලක් වෙන එක,
ඒක ප්‍රේක්ෂකයන් එක්ක ඒක බෙදා හදා ගන්න එක ප්‍රේක්ෂකාගාරයක් ඒකට එකතු වෙලා ඉන්න එක තමයි මම හිතන්නේ අපේ නිර්මාණකරණේ පැවැත්ම විදිහට අපි අඳුර ගන්න ඕනේ මට කලින් සෑහෙන ඉතිහාසයක් මේ ජනකයිලගේ කාලේ අපි දැකපු ශිල්පීන් විදිහට අපි දැකලා තියෙනවානේ ඉතිහාසයේ ගත්තොත් විජේ කුමාරතුංගලා කාමිනී ෆොන්සේකා ජෝව වික්‍රමල වහම නම් ගණනාවක් අපිට එනවා මං කියන්නේ හෙට හෙටින් පස්සේ තව අවුරුදු 50ක් 100ක් යනකොට තව අලුත් නම් ගොඩක් එයි ඒ කර්මාන්තයේ පැවැත්මට මං හිතනවා සෑහෙන වටිනාකමක් ලැබෙනවා ශිල්පීන්ගේ මේ සම්මාන ලැබීම සහ මේ ඇගයීමට ලක්වීම රංගදරයා කියලා කිව්වහම උද්දික මේ ඒකේ සංකීර්ණ මිනිස් භාවයේ විශාල පදාසයක් අයිති වෙනවනේ මේ සංකීර්ණ මිනිස් බව වැඩබිමක් හැටියට අපි ගත්තොත් මේ වැඩබිමේ විද්‍යානුකූල sannivedakaya තමයි රංගදරයා දැන් මෙන්න මේක කොහොමද උද්දික අවබෝධ කරගෙන තියෙන්නේ ප්‍රායෝගිකත්වය තමයි හැම වෙලාවෙම අපිට මූලික වෙන්නේ අපි දකින අපි තේරුම් ගත්ත අපි විඳින අපේ අධ්‍යක්ීම් එක සහ සමාජයේ අනිත් පුද්ගලයන්ගේ අධ්‍යක්ීම් ප්‍රතිනිර්මාණය කිරීම තමයි අපිට පැවරෙන කාර්යය විශේෂයෙන් අපි කියමුකෝ ප්‍රශ්න කියලා තව පුද්ගලයෙක් තුල තියෙන ප්‍රශ්න ගැටුම්කාරී තත්වය උන් එකට මූණ දෙන විදිහ ඒවා පිළිගන්න විදිහ මේ විවිධාකාර මිනිස්සුන්ගේ මනුස්ස ස්වභාවයන් තමයි අපි ඒ ඒ අවස්ථාවන් වල නිරූපණය කරන්න ඕනේ හැබැයි නිර්මාණයක් ගත්තාම මේකේ ආරම්භය සහ අවසානයේ චරිතයක් රැගෙන යන මාවතක් තියෙනවා අන්නේ මාවත අපි හරියට ඒකේ උඩ යට ඒකේ ප්‍රමාණය අඳුරගෙන ඒ අවස්ථාව නිරූපණය කරන එක තමයි ශිල්පියාට තියෙන ලොකුම වගකීම වෙන්නේ ඒක හරි පරිස්සමින් කරගත්තොත් මම හිතනවා ප්‍රේක්ෂකාගාරයට විශ්වාස කරන්න පුළුවන් චරිතයක් එහෙම නැත්නම් මිනිස්සෙක්ව අපිට නිර්මාණයේ ඇතුලේ ගොඩනගන්න පුළුවන් කියලා. ඒකට හුඟක් දේවල් බලපානවා. ඒක සමහර දේවල් වචන වලින් කියන්නත් බැරි සමහර ටෙක්නික්ස් තියෙනවා අපි පෞද්ගලිකව පාවිච්චි කරන. ඒවා තේරුම් ගන්න සහ ඒවා ඉගෙන ගන්න ඒ ගැන හොඳ අවධානයෙන් ඉදීම ඇතුලේ සමහර නොවැටහෙන දේවල් මිනිස්සු තුල තියෙන අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක තමන්ට සමහරට තමන්ට මාත් එක්ක තව කවුරු හරි ප්‍රශ්නයක් ඇති කර ගන්නවා කියනවා කියලා හිතමුකෝ මට හරිම කරදරකාරී පුද්ගලයෙක් ඉන්නවා ඇයි ඒ මිනිස්සයා එහෙම කරදරකාරී වෙන්නේ මොකක්ද එහෙම කරදරකාරී වෙන්න හේතුව මොන වගේ තත්වයක් උඩද එයාගෙන් ඒ විදිහේ හැඟීම් ප්‍රකාශනයක් එන්නේ මෙන්න මේ විදිහට හිතන්න රංගන ශිල්පියෙක් පෙළඹුණොත් චරිත ඇතුලේ චරිත පටන් ගන්න තැන චරිතවල ප්‍රකාශනයේ පටන් ගන්න තැන හොයා ගන්න පුළුවන්. ඒ පටන් ගන්න තැන හොයා ගන්න එක තමයි මම හිතන්නේ විද්‍යාත්මකව අපි ප්‍රායෝගිකත්වයට එකතු කරගෙන කරගන්න ඕනේ. ඒ පටන් ගන්න තැන හොයා ගැනීම තමයි මම හිතන්නේ විද්‍යානුකූල භවයේ ලක්ෂණය නේද? ඒක තමයි මේක විද්‍යානුකූල විෂයක් හැටියට ලෝකය හඳුනාගෙන තියෙන්නේ. අපි නම් එහෙම හඳුනාගෙන නැහැ මේ රට. विशाल रसिक प्रजावक आदर गायन कौशल्यट ओन हर कमती प्रतिचार मगे प्रश्न कालीसिक कुल के उद्दिक कमती गी උද්දිකකම ගීයක් වෙන්න පුළුවන් නැත්නම් කවර් සොන් එකක් වෙන්න පුළුවන් පුංචි පදපේලි කීපයක් ගායනා කරනවා නะ මේ දවස්වල මේ අලුත් ගීත වගේක් අහනවා අලුත් ගායන ශිල්පියෙක් ඉන්නවා ටිකක් වෙනස් විදිහේ ප්‍රකාශනයක් තියෙන චරිතයක් සංජීව ලෝන්ලියස් කියලා මම කැමති ප්‍රේක්ෂකෝ මේ පොඩ්ඩක් අහනවා නම් එයාගේ ගීත එයාගේ ගීතයක පොඩි කොටසක් කියන්න හරි සුන්දර විමන असलिन यान विलावे पिनी बिंदु एविसं सुवसं सके वलावे ए वैसी निसाई गुड उए अवेले वह पंग हिटत दुंब वही में विलावे
ඒක අවසන් කරන විදිය තමයි ලස්සන ගැහණු හැමොත් නොම වරදේ බැඳෙන්නේ යශෝදරා කවිය කිනුම බුදුන්ගේ. ඒ කියන්නේ අපි අහලා තියෙන්නේ අවසර ලද සැනින් ගැහණු කවුරුද වරදේ බැඳෙන්නේ කියලා. නමුත් ඒකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් වර්තමානයේ මේ ශිල්පියාගේ ගීතෙන් ගේනවා. ඒක හරිම නැවුම් සහ අලුත් අදහසක්. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ උද්දිකට විශාල ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා කියලා. කවුරු හරි කෙනෙක් උද්දිකට චෝදනාවක් කළොත් මේ ප්‍රේක්ෂක ආදරය උද්දිකගේ දේශපාලන අරමුණු වෙනුවෙන් උද්දික අවභාවිතා කළා කියලා. මොකද්ද දෙන උත්තරේ? ඒක ඉතින් කෙනෙකුට කියන්න පුළුවන්. ඕන කෙනෙකුට එහෙම අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මම මුලින් තීරණය කරලා ඉදිරිපත් වුණා මැතිවරණයට ඉදිරිපත් වෙනකොට සෑහෙන ප්‍රේක්ෂකාගාරයේ කවි පවා ලිව්වා ඔය මඩවලට නරාවලට යන්න එපා ඔකට යන්න එපා කියලා ඒගොල්ලෝ සෑහෙන කනගාටු වුණා. නමුත් මං ඒගොල්ලෝ ආදරය කරපු ආදරය කරන ඒ උද්දික පේවනත්ට තාම මුකුත් විස බීජ වලින් හානියක් වෙලා නැහැ. මට අනුරාධපුර දිස්ත්‍රික්කේ ඡන්දේ දීපු අපේ රටේ පුරවැසියන්ගේ මනාපිට මම කිසිම අගෞරවයක් කරලා නැහැ. මට එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. හැබැයි ওই චෝදනාව මිනිස්සු හරි ඉක්මනට තීරණ ගන්නවා. හරි ඉක්මනට ඒගොල්ලන්ගේ අදහස කියනවනේ. තව කල් වැඩි මං හිතන්නේ ওই චෝදනාවට උත්තරයක් දෙන්න. තව කාලයක් යයි. ඒ කාලයක් යනකොට මං හිතන්නේ පැහැදිලි අවබෝධයක් දැනේ අපේ රටේ මිනිස්සුන්ට පුරවැසියන්ට. මගේ අරමුණ මොකක්ද? මං හිතන විදිය මොකක්ද? දේශපාලනිකව මට ක්‍රියාත්මක කරන්න ඕනේ මොකක්ද කියන එක සම්බන්ධව පුරවැසියන්ට දැනේ. එහෙම වුණාට පස්සේ ඒගොල්ලෝ තේරුම් ගනී. මම ඒක බලහත්කාරයෙන් ඒක තේරුම් කරන්න උත්සාහ කරන්නේත් නැහැ. සහ ඒගොල්ලෝ කවුරුන් හෝ කරන චෝදනාවකට මම කලබල වෙලා උත්තර දෙන්න යන්නෙත් නැහැ. මේ මම මගේ අරමුණට හැමින් යනවා. දැන් උද්දික මේ අපි ඔබ මේ සාකච්ඡාවට කැඳවන්නේ රංගදරයෙක් හැටියට. නමුත් දැන් උද්දික ප්‍රේමරත්න කියන නම ඉදිරියේ මේ දේශපාලන කෑල්ලක් එල්ලීලා තියෙනවා. ඒ නිසා අපිට බෑ මේ දේශපාලනින් ව්‍යුක්තව මේ සාකච්ඡාව ගොනු කරන්න. මොකද රංගදරයෙක් දේශපාලඥයෙක් වුණාම ඒ මතවාදය පිළිබඳ ප්‍රශ්න කරන්න ප්‍රේක්ෂකාගාරයට අයිතිය තියෙනවා. අපි ඒ පැත්තින්දගෙන තමයි කතා කරන්නේ. එහෙම නැතුව ඔබ මේ අපහසුතාවයට පත් කරන්නවත් ඔබ ඔසවා තබන්නවත් අපිට කිසිදු අරමුණක් නැහැ. දැන් උද්දික නිතර කියන කතාවක්නේ. උද්දික හරි කැමති අලුත් විදිහට හිතන අලුත් පරම්පරාවක් එක්ක ලෝකයේ අලුතෙන් දකින කණ්ඩායම් එක්ක වැඩ කරන්න කියලා. ඒක තමයි මේ දේශපාලනයේ ඔබේ අරමුණ කියලා කියනවා. නමුත් ඔබ නියෝජනය කරන ධාරාව පරණ විදියට හිතන උගුරු ලේ රහ වෙනකන් කෑ ගහලා ජනතාව ගුණාට අන්දන එහෙම දේශපාලනයක තමයි ඔබ අඩිය තියලා තියෙන්නේ. දැන් එතකොට උද්දික කියන අර කතාව අලුත් විදියට ලෝකය දකිනවා කියන කතාව එතනම නිෂේධනය වෙනවා නේද? මට මේ තියෙන පරිසරය වෙනස් කරගෙන මේක ඇතුළට යන්න බෑනේ. කියන්නේ ඇත්ත කතාව ඕනම තත්වයන් පවතින තත්වය තේරුම් අරගෙන පවතින තත්වෙත් එක්ක තමයි අපිට වෙනස්කම් වලට යන්න වෙන්නේ. විශේෂයෙන් අපේ වගේ රටක මොකද අපේ ලංකාව වගේ රටවල් වල වෙනස්කම් කියන ඒවා ඉතාම විරලයි. රටේ මිනිස්සු ඊළඟ පරම්පරාවල් කොච්චර අලුත් වුණත් කොච්චර වෙනස් වුණත් අපේ තියෙන මේ දේශපාලන ක්‍රමවේද අලුත් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි අපිට තිබ්බ ප්‍රශ්නේ. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒ කියන්නේ පරිපාලනය සහ නායකත්වය අලුත් වෙන්නේ නැතුව ඒගොල්ලෝ නිරන්තරයෙන් ඒගොල්ලෝ මිනිස්සුන්ට කලින් අලුත් වෙන්න ඕන જાතියක්. නායකයා කියලා කියන්නේ සෑහෙන ඉදිරියෙන් ඉන්න ඕන චරිතයක් මිනිස්සුන්ට වඩා. මිනිස්සු හිතනකොට නායකයා එක සූදානම් වෙලා ඉවර වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න මිනිස්සු ගෙනත් දෙන්න ඕනේ නැහැ. නායකයා ළඟට මහජන දිනයක් තියලා ප්‍රශ්න ගෙනත් දෙන්න ඕනේ නැහැ. නායකයා දැනගන්න ඕනේ වෙන්න පුළුවන් තත්ත්වය මොකක්ද, මේ ප්‍රශ්න මොකක්ද විසඳුම් හදන්න ඕනේ. ඒවා කලින් අපි ප්‍රිපෙයා වෙලා ඉන්න ඕනේ. එහෙම නොවෙන තැනක තමයි අපි තාමත් අද මේ කතා කරන නිසා අපි මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ. මගේ අවශ්‍යතාවයේ ඒක. දැන් ඔබේ ප්‍රශ්නයට මම ඍජුව උත්තරයක් දෙනවා නම් මොනවාද උරල ඉරහ වෙනකන් කෑ ගහනවා කියන කතාව. ඇත්ත මේකේ මේක කාලයක් තිස්සේ පුරුදු වෙච්ච ක්‍රමයක්. මම වුණත් ඒකට අහු වෙන්න පුළුවන්. මට වුණත් ඒක වෙන්න පුළුවන්. දැන් මම පාර්ලිමේන්තු එකේ මෑතක මම බොහොම අඩුවෙන් තමයි පාර්ලිමේන්තු එකේ කතා කරන්නේ. ඒ කරපු දේවල් වලට සෑහෙන හොඳ ප්‍රතිචාර තියෙනවා. අන්නේ ප්‍රතිචාරයම මගේ රසය සහ ඒකත් මගේ ප්‍රේක්ෂකාගාරය කියලා මං හිතන්නේ ගියොත්
මමත් හැමදාම කතා හදාද කතා හදාද කතා කී කී ඉඳී මට මගේ කතා ජනප්‍රිය වෙලා ඒකෙන් මට මිනිසුන්ගේ ප්‍රතිචාර ලැබෙන પરම්පරාවක පුද්ගලෙන්නේ නෙමෙයි මට ඕනේ මේ කතාව ඇතුළේ තියෙන දේවල් ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක වෙනවා දැකලා තමයි මම තෘප්තිමත් වෙන්නේ එහෙම නැතු මගේ කතාව හොඳයි කිව්ව පළියට මම තෘප්තිමත් වෙන්නේ නැහැ ඒක හොඳයි කියන අයිතියක් තියෙනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ මම ඒකට සවන් දෙනවා නමුත් මම දන්නවා මම කල යුත්තේ කතාවකින් පමණක් රටේ මිනිසුන්ව තෘප්තිමත් කිරීම නොවේ අපි සැලසුම් හැදීම ඒවා ඕගනයිස් කරන විදිය ඒවට නායකත්වය දෙන විදිය ඒවා මොනිටර් කරන විදිය තමයි අපි හැම වෙලාවෙම දේශපාලනය තුල අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි එතනට ගමන් කරන්න ඕනේ කාලෙන් කාලයට පුද්ගලයන්ට මූලිකත්වය දීලා පුද්ගලයන්ට රටේ මිනිසුන්ව පවරන්න බෑ ඒක ඉතාම අසාර්ථක ක්‍රමයක් ක්‍රමවේදයකට රටේ මිනිසුන්ගේ වගකීම් ටික පවරන්න ඕනේ ක්‍රමවේදයකට පුද්ගලයෝ එනවා යනවා මමත් මේ දැන් ඇවිල්ලා ඉන්නවා මමත් යම්කිසි වයසකදී මම නයි යනවා මම දන්නවා මම පටන් ගන්න ඕන තැන සහ මම අවසන් කරන්න ඕන තැන මම නෙමෙයි ඕන කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ ඒක තමයි කියන්නේ සිස්ටම් එකකට අපි බාර දුන්නාට පස්සේ ඒකේ අපිට පෞද්ගලික ආශාවන් ඇති වෙන්නේ නැහැ सिस्टम में क्या अभी वेड करा वेड कर लिवर का इलांक परंपरा इतर वर टे करट पावती इन अपने लोकी पावती वा इक नतर वे अभीट इन सह एक गेलपेन क्रम वेद हदा नो मिथनी निधास्कर पुलवाम मे हेम देम देशपालंगियावत मिथन निधास्कर पुलवाम पूर्व सेवत निधास्कर पुलवाम अभी ये विधि रीत वेड करो उद्दीक के नोमे उद्दीक देशपालने इन तीरने करे पास्कु प्रहारे विलावे ये पिलिबंधव एक्तरा रूपवाहिनी नालिकावक विमल वीरवंश महताकरपु कथावकिन उहुगे दैसिंग पेन्न कंदुलु वलट उब कंपने उना एनिसा उब एतुमाट कॉल एकक दुन्ना दीला ए अतिवेच्च ए दुरकथन एमतुमे प्रतिपालयक हटियट तमयि देशपालनेट इन्न तीरने करन्न किला कियनो ए वगेम उबे पलवेनी साकच्छाव अनुराधपुरेदी ඔබ මේ අලුතෙන් හඳුනාගත්තා වගේ කියන අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට තියෙන ජීවන ප්‍රශ්න. ගොවි ප්‍රශ්නය, ජල ප්‍රශ්නය, වකුගඩු ප්‍රශ්නය, රැකී රක්ෂා ප්‍රශ්නය, තරුණ තරුණියන්ගේ ප්‍රශ්න ගැන ඔබ කතා කරනවා. මම දේශපාලනයට එන්නේ මේවා निराකරණය කරන්න කියලා ඔබ කියනවා. ඔබේ නායකතුමාවත් ළඟ තියාගෙන. දැනට කොච්චර කල්ද පාර්ලිමේන්තුවට ඇවිල්ලා? අවුරුදු දෙකයි. දැන් මේ වෙනකොට හඳුනාගත්ත ප්‍රශ්න කීයකට ඔබ විසඳුම් දීලා තියෙනවා? සෑහෙන ප්‍රශ්න ගොඩකට විසඳුම් ලියලා බාර දීලා තියෙනවා විසඳුම් දීලා නැහැ ලියලා තියෙනවා ඔව් ලියලා විසඳුම් දෙන තැන් වලට ලියුම් ගිහින් දීලා තියෙනවා ලියුම් ගිහින් දීලා විසඳුම් ඉල්ලලා තියෙනවා තියෙන ක්‍රමේ මන්ත්‍රීවරයාට මම හිතන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නේ මේ පැත්තෙන් ලියුමකින් ගන්නවා ඊට පස්සේ මේ පැත්තෙන් ලියුම් ටික අරගෙන ඒ අමාත්‍යාංශ වල අමාත්‍යවරුන්ට එහෙම ලියුම් ටික ගිහින් දෙන ප්‍රශ්න ටික මේ ටික විසඳලා දෙන්න කියන එක තමයි මන්ත්‍රීවරයාට දැනට තියෙන කාර්යභාරය. ඊට අමතරව මන්ත්‍රීවරයෙකුට හම් වෙනවා විමධ්‍යගත අර මුදල කියලා අවුරුද්දකට යම්කිසි මුදලක්. ඒ ටික ඉතින් අර මිනිස්සු ගේන ලියුම් වල අවශ්‍යතාවයන් වලට ওই පොඩි පොඩි දේවල් වලට බෙදලා දෙන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය වගේ බොහොම සරල සියුම් දේවල් ටිකක් තමයි මන්ත්‍රීවරයාට බාර දීලා තියෙන්නේ. මන්ත්‍රීවරයාගෙන් ප්‍රයෝජනයක් ගන්න මන්ත්‍රීවරයාගෙන් රටට වැඩක් ගන්න වැඩපිළිවෙලක් තාම නැහැ. මේ මහා ප්‍රශ්න ගොන්නක් තියෙන රටක මහා ප්‍රශ්න ගොන්නක් තියෙන අනුරාධපුරේ වගේ ප්‍රදේශයක අපිට මාසෙට ලක්ෂ 100ක් දීලා විමධ්‍යගත කියලා පොඩි බෝක්කුවකට සල්ලි දෙන්න පාරකට බෝඩ් එකක් දාන්න සමිති කීපයකට බෙදන්න මේ මේව ඔක්කොම මට පේන්නේ මේ මේ ඊළඟ මැතිවරණයේදී මනාපටික එකතු කරගන්න ව්‍යාපෘති තමයි ඔක්කොම තියෙන බොහොම කෙටි කාලීන මේව ඇතුලේ දේශපාලනය කිරීම අර්ථ ශූන්‍යයි ඒක නෙමෙයි මට දැනෙන ක්‍රමවේදය. ඒ නිසා තමයි මම පළවෙනි කතාව මම ඒක නිගනුත් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ටත් ඒ වැඩ කරන ඔක්කොටම බඩිරිංගු උයලා කන්න දීලා තමයි මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. පරිප්පු වෙනකොට බඩිරිංගු අපි යොදාගමු කියලා. ඕන කෙනෙක් දන්නවා මට වඩා දන්න මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා. බඩිරිංගු වලින් කොච්චර නිෂ්පාදන තියනවද ලෝකේ කියලා. අපි ඒවට යොමු වෙන්නේ නැත්තේ ඇයි? අපි ඒව පටන් ගන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඊට අමතරව අපි හැදුවා ඇග්‍රිකල්චර් මොඩර්න් ෆාමින් ඇග්‍රිකල්චර් ප්‍රෝග්‍රෑම් එකක්. ටෙලිවිෂන් වැඩසටහනක්. අපේ තරුණ පරම්පරාව ගෙනල්ලා ඔවුන් අවසානයේ මොඩර්න් ෆාම කෙනෙක් කරලා බොහොම ලස්සනට ඇඳුම් පැළඳුම් අඳින
නවීන තාක්ෂණේ පාවිච්චි කරන ඩ්‍රෝන වලින් වැඩ කරන යල මහ කන්නයට අමතරව තවත් කන්නයක වගා කරන්න පුළුවන් මේ මේ අලුත් අලුත් අලුතෙන් හිතන પરම්පරාවට අපි අවස්ථාව නිර්මාණය කරලා ටෙලිවිෂන් වැඩසටහන් නිර්මාණය කරා ඇග්‍රිකල්චර් වලට ඒක අරගෙනම සෑහෙන දේශපාලන නායකයෝ පිරිසක් ළඟට අරගෙන ගියා ඒක කරමු කියන්නේ නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ මේකේ තියෙන ලොකු දුර්වලකමක් තමයි යම් කිසි කාර්යයක නියැලෙන්න උත්සාහ කරන මිනිහව ඒගොල්ලන්ට පේන්නේ සමහරුන්ට පේන්නේ මේ මේක කරොත් එහෙම මෙයාව හයිලයිට් වෙයි මෙයාට ලකුණු වැටේ මෙයාට මිනිස්සුන්ගේ ප්‍රතිචාර වැඩි වෙයි ඔබේ පක්ෂය ඇතුළෙත් එහෙම පේනවද නායකින්ට නෑ එහෙමම කියන්න බෑ මම පොදු තැනක ඉඳලා කතා කරන්න එහෙම එහෙම කෙටි කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට මගේ අදහස් විවේචන ඉදිරිපත් කිරීමට මම එච්චර එකඟ නැහැ ඇත්තටම ඒ ඒ ක්‍රමෙත් මම ප්‍රතික්ෂේප කරන ක්‍රමයක් මට තියෙන්නේ චරිතත් එක්ක පුද්ගලයොත් එක්ක ප්‍රශ්නයක් නැහැ මට කොහෙත්ම මේ ක්‍රමවේද ඇතුළෙම තමයි ප්‍රශ්න ටික ගොඩ නැගෙන්නේ එතකොට ඒවා මං කියන්නේ අපිට වඩා පුළුවන් අය ඉන්නවනම් අපිට වඩා දන්න අය ඉන්නවනම් අපිට වඩා දැනුමෙන් හැම දෙයකින්ම පරිපූර්ණ මිනිස්සු ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් මේ රටට අවශ්‍ය කාර්යභාරය කරගන්න ඕන ඉතින් ඒ නිසා මේ මහා ප්‍රශ්න වලට විසඳුම් මම හැම වෙලාවෙම හෙව්වේ මූලික අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න අපි හැමෝම දන්නවා මේවා නමුත් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රශ්නේ දරුවෙක්ගේ මූලික අධ්‍යාපනයේ තමයි අංක 1 අපි කියනවා දරුවා තමයි රටේ අනාගතය කියලා මේ අනාගතය බාර දෙනවා කියලා අපි වචන වලින් කිව්වට නිවැරදිව අපි ඒක කරන්නේ නැහැ ඒ දරුවව අපි අවශ්‍ය විදිහට පෝෂණය කරලා සමාජයට ගේන්නේ නැහැ ඊට පස්සේ අවුරුදු 18 15 20 වෙලා ඒ දරුවගෙන් සමාජයට ලැබෙන්නේ මොකක්ද කියන එකට විවේචනයක් එල්ල කරනවා විතරයි අපි පුරුදු වෙලා තියෙන්නේ හැබැයි ඒ ඒ ඒ ඒ බීජය අපි හරියට පැල කරන්නේ කොහොමද කියන සැලසුමක් ඒ වට පරිේෂණ මොකුත් නැතත් කමන්නේ ජනකයි ලෝකේ ඕන තරම් කරලා තියෙනවනේ ලෝක රටවල් ඕන තරම් මේ හැම දෙයක්ම පරීක්ෂණ කරලා ඒගොල්ලෝ හොයාගෙන ඒවල ප්‍රතිඵල අරගෙන ඒගොල්ලෝ දියුණු වෙනවා අපිට අඩු ගන්න මේ රටවල තියෙන දේවල් මේ රටට ඇඩැප්ට් කරලා අපිට පුළුවන් මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න ගැලවිලා මිනිස්සුන්වත් නිදහස් කරලා මිනිස්සුන්ව සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න ඊට අමතරව මේ දේශපාලඥයර කරන්න තියෙන ඉතින් මිනිස්සුන්ව බලන්න යන එකයි ගමේ පොඩ්ඩක් ඇවිදින්න යන්න ඕනේ මලගෙදරට පොඩ්ඩක් යන්න ඕනේ මගු ගෙදරට තිබ්බොත් යන්න ඕනේ ඒ සහභාගීත්වය මේක පුරුදු කරපු ක්‍රමයක් ප්‍රතිඵලදායක නෑනේ ඒ නිසා මේ හදවතත් එක්ක දේශපාලනය කරන එක නැතුව මිනිස්සුන්ගේ මනසත් බුද්ධියත් එක්ක දේශපාලනය කරන ක්‍රමවේදයක් සහ දේශපාලන නායක પરම්පරාවක් රට ඇතුළේ හැදෙන්න ඕනේ මිනිස්සුන්ව එතනට අපි ගේන්න ඕනේ මිනිස්සු ඉල්ලන්නේ මේක මිනිස්සු අහන්න ආස මේවා එහෙම එකක් නැහැ අපි දෙන දේ තමයි මිනිසුන්ට අත්පත් කරගන්න සිද්ධ වෙන්නේ ඒ නිසා අපි නිවැරදි දේ මිනිසුන්ට හැම වෙලාවෙම දෙන්න ඕනේ මිනිසුන් අපි නිවැරදි මාවතට හැම වෙලාවෙම ගේන්නේ කොහොමද කියන උත්සාහය දරන්න ඕනේ ඒ චැලෙන්ජ් එක ගන්න ඕනේ දැන් මේ චැලෙන්ජ් එක අරගෙන තියෙන විදිහත් එක්ක මට තව ප්‍රශ්නයක් ඔබෙන් අහන්න හිතෙනවා අපේ රටේ දැන් පහුගිය ජනාධිපති වර්ණයේදී විවිධ කැම්පේන් නිර්මාණය වුණානේ පොලිටිකල් කැම්පේන් නිර්මාණය වුණා දැන් මේකේ තිබිච්ච බහානකම කැම්පේන් එක තමයි අර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ડોક્ટર සාෆි ડોક્ટર සාෆි සිංහල මව්වරුන් ගණනාවක් සත්කම් මගින් වඳකලා කියන කැම්පේන් එක ඒ කැම්පේන් එක හරහා තවත් කැම්පේන් නිර්මාණය වුණා වඳ කුත්තු වඳ බෙෂිය වඳ යටැඳුම් මේ වගේ මහා දේවල් ආවා මේක ජාතිවාදය ඉතාම බරපතල විදිහට මේ කැම්පේන් එකේ පොම්ප කරා හැබැයි මේක කරගහගෙන ගියේ අද ඔබ ඔය නියෝජනය කරන දේශපාලන ධාරාවේ ඉන්න බහුතරයක් අය දැන් උද්දික ප්‍රේමරත්න කියන රංගධරයාට එහෙම තැනක පය ගහලා ඔය කියන ටික ක්‍රියාත්මක කරන කරන්න නිකන් හෘද සාක්ෂියට පොඩි නිකන් අපුලක් දැනෙන්නේ නැද්ද නෑ ඒව මං කරපු දෙයක් නෙමෙයි ඔබ නියෝජනය කරන්නේ දේශපාලන ධාරාව මම ඉන්නේ ඔය නියෝජනය කරනවා නෙමෙයි මං ඒ පක්ෂේ සමාජිකෙක් තමයි පක්ෂය කියලා කියන්නේ ඊටාම පොඩි දෙයක් මම හිතන විදිහට පක්ෂය කියන්නේ මේ මේ එන්ට්‍රි පොයින්ට් එකක් විතරයි මුළු රටක් එකතු වෙලා පක්ෂ හදන ක්‍රමවේදයක් තමයි අපේ රටේ තියෙන්නේ. නමුත් වෙන්න ඕනේ පක්ෂය විසින් රට නිර්මාණය කරන එක තමයි වෙන්න ඕනේ. නමුත් වෙන්නේ මුළු රටේම මිනිස්සු පක්ෂ හදනවා. පක්ෂවල නම් දා ගන්නවා. ඒකට මෙච්චර පිරිසක් එකතු වෙලා ඉන්නවා. අර පක්ෂෙට මෙච්චර පිරිසක් එකතු වෙලා ඉන්නවා. එහෙම එකතු වෙලා හිටියට මොකුත් වෙන්නේ නැහැ.
මම ඒකයි කියන්නේ මේක ෆ්ලෝටින් වෝට් එකක් වෙන්න ඕනේ මිනිස්සු වෙනම ඉන්න ඕනේ දේශපාලන නායකයෝ පක්ෂ ටික වෙනම තියෙන්න ඕනේ ඒගොල්ලන්ගේ මොකද්ද ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල මොකද්ද වැඩපිළිවෙල ආ මේක හොඳයි වගේ පේනවා මේකට අපි මනාපයක් දෙනවා එච්චරයි ඒ නිසා තවදුරටත් මිනිස්සු මුළු රටම තමන්ගේ කාලය මුදල් ශ්‍රමය සියල්ල කැප කරලා දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත මිනිස්සු සියල්ල එක තැනක ඉන්න ඕනි කියන එකයි මගේ අදහස එතකොට කැම්පේන් කියනවා ඉතින් देशपालने लक्ष्य थी कैंपेन रैली ने इक कालेकटेनवा आई नती आई कालेकटो एक उत्सव याटे उबकीन में कैंपेन संस्कृति तीयनवा मंग एक मगेंगर खलिंग अहपु प्रश्ने उत्तरे मंग मैच कराने खेमती मम्मी मंग हरी हुदाई मंतमा हों मे कीनवा निमी ना मम्मी हित नी मम्मी की अन्नी अरे खलाव उब देशपालन पावित करा मगे මං මැතිවරණ ඉදිරිපත් වෙද්දී කිසිම තැනක මගේ නිර්මාණ පාවිච්චි කරලා මගේ චරිත පාවිච්චි කරලා මම චන්දර ඉදිරිපත් වෙලා නැහැ. හැබැයි මගේ ජනප්‍රියතාවය පහසුයි. මොකද මාව හැබැයින් නොදැක්කට මිනිස්සු ටෙලිවිෂන් එකේ මාව අඳුරනවා. රූපයතුලි මාව දැකලා තියෙනවා මාව ළඟට දැක්කහම ගොඩාක් කල් අඳුරන කෙනෙක් වගේ තමයි මිනිස්සුන්ට මාව දැනෙන්නේ. ඒක යම්කිසි වාසියක් වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. ඒක නැත්තම් බොරුවක් නේ. මීට පෙරත් එහෙම වාසි වෙච්ච අවස්ථා ගණනාවක් තියෙනවා සමහර ශිල්පීන් ශිල්පිනියන්ට. පැහැදිලිවම. නමුත් මම ඒක පාවිච්චි කිරීමේ අරමුණින් මම කිසිම කැම්පේන් එකක් කරලා නැහැ. මම මිනිසුන්ට ගිහිල්ලා කතා කරේ මගේ අදහස් ටික මං කිව්වේ මොකද මමත් ඇවිල්ලා බොහොම පල්ලෙහා පන්තියක ආර්ථික ශක්තියක් තියෙන පවුලක තරුණේ. හැබැයි ඔබ ඔහොම කිව්වට ඔබට බරපතල චෝදනාවක් තියෙනවා මේ සමාජයෙන් එල්ල වෙන. ඒ කියන්නේ දැන් ඔබ සිනමාවේදී දුටු ගැමුණු කුමාරයාට ඇඳනේ. ඒ ඇඳපු ඇඳුම් ඔබ කෙලින්ම අනුරාධපුරයේ ජනතාවට ඇඳුවා කියලා චෝදනාවක් තියෙනවා. ඒක ඔබේ සමීප යාළු මිත්‍රයනුත් ඒ චෝදනාව කරනවා. තව විශාල සමාජයේ වෙනත් පිරිසකුත් චෝදනා කරනවා. චෝදනා වුණ තරම් කරන්න පුළුවන්. ඒ චෝදනාව වලට වචන වලින් උත්තර දෙන්න අවශ්‍ය නැහැ ජනකයි. ඒකත් තව කාගේරි අදහසක් නේ. ඔය තව කෙනෙක්ගේ අදහසක් ඔය. එහෙමනේ ඒවත් කැම්පේන් තමයි. නේ? මේ ලෝකේ ගත්තත් රටේ ගත්තත් හැමදේම වියදම් කරලා කරන වැඩ ඕන තරම් තියෙනවා. ඒක කැම්පේන් වෙන්න පුළුවන්. දැක Facebook එකේ ලියලා තිබ්බා එහෙම එකක්. කවුරු හරි එකක් ලියලා තිබ්බා. ඒ ලියපු එකේ වෙන පොඩි සාකස්ටික් ගතියක් තිබ්බා. ඉතින් ඒක ඔක්කොටම පොඩි රසවින්දනයක් කරගන්න පුළුවන් වැඩක් ඉතින්. එහෙම තමයි අපේ රටේ දේවල්. ඒ වගේ නම් අපි කලබල වෙන්න ඕනේ. දැන් උද්දික මේ පහුගිය ජනාධිපතිවරණයේදී එක්තරා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක උද්දික කියනවා අපිට අවශ්‍ය වෙන්නේ විෂන් එකක් තියෙන නායකයෙක් කියලා. කියලා තමයි ඔබලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ කැම්පේන් එක දියත් කරන්න. එතනදී ඔබ අනාගත වාක්‍යයක් කියනවා. ඒ වාක්‍ය තමයි තව අවුරුදු 10කින් ලීක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් සමග එකට තියන්න පුළුවන් නමක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම කියලා. ඒක අනාගත වාක්‍යයක් හැටියට ඔබ කියන්නේ තව අවුරුදු 10කින් කියලා. හැබැයි එතුමා බලයට ඇවිල්ලා බොහොම පුංචි කාලයක් ඇතුළත මුළු රටේම මතයක් ගියා සර් ෆේල් කියලා. දැන් කවුරු හරි කිව්වොත් උද්දික දේශපාලනයටම එන්නේ උද්දිකගේ විෂන් එක ෆේල් වෙලා කියලා. මොකක්ද දෙන උත්තරේ? මුළු රටේම විෂන් එකනේ ෆේල් වුනේ එතකොට. එහෙන් බැලුවහම පියන 69 ලක්ෂය ඡන්දේ දුන්නා. මිනිස්සු ඔක්කොම ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මමත් ඒ ගොඩේ තමයි හිටියේ. ඒ බලාපොරොත්තුව ඇතුලේ මම මැතිවරණයට මනාපයක් දීලා විතරක් නිකන් ඉන්න ඕන පුරවැසියෙක් කියලා හිතුවේ නැහැ. අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපිට ඕන කරා මේ රට අලුත් තැනකින් පටන් ගන්න. මම කියන්නේ සිස්ටම් චේන්ජ් කරන්න අපේ සිස්ටම් එකක් නැහැ. අපේ සිස්ටම් එකක් මේ රටට ඇප්ලයි කර ගන්න ඕනේ. අපේ රටට ගැළපෙන. අපේ රටට හොයා ගන්න බැරි නම් වෙන රටක තියෙන සිස්ටම් එකක් හරි අපේ රටට ගැළපෙන විදිහට මේකට ඇප්ලයි කරගෙන මේක පිළිවෙලකට යන්න ඕනේ මේ රට. ඒක තමයි අපේ ආසාව. අපි දකින්න ආස එහෙම රටවල්. අපි ලෝක රටවල් ඕන තරම් දැකලා තියෙනවා. අපි නිතර රටවල් සංචාරවලට යනවා. අපේ රටේ මිනිස්සු ඒ රටවල් ජීවත් වෙනවා. ඒ රටේ වල ජීවත් වෙන අපේ රටේ මිනිස්සු කියන එහෙ වගේ නෙමෙයි මෙහෙ කියලා. එතකොට මගේ හිතට මේ හිතෙන්නේ එනම් මමත් මේ වෙන රටක ඉඳලා ජීවත් වෙනවා කියන එක නෙමෙයි මගේ හිතට එන්නේ. එහෙත් මේ වගේ අපි කොහොමද හදාගන්නේ කියන ආකල්පය මගේ හිතේ තියෙනවා. ඉතින් මං ඇතුළු අපේ රටේ මිනිස්සු ඔක්කොම විශ්වාස කරා ඒ නායකයා හිත පෙර කරපු දේවල් එක්ක. ඇත්තම පාරේ සිගරට් බොන එක මං හිතන්නේ එතුමාගේ අදහසක් අනුව නතර වුණා. බස්වල පාරේ හැමතැනම සිගරට් බොන එක ඒ විනය හැදුනා. ඒව දැක්කම යම්කිසි විශ්වාසයක් ගොඩ නැගෙනවා මිනිස්සෙක් පිළිබඳ. කොළඹ යම් යම් සංවර්ධන කටයුතු සෑහෙන දේවල් කළා. ඒව දැක්කම අපිට හිතුණා රයිට් බොහොම නිහඬව
වචනාර්ථයෙන් වැඩ කරන පුද්ගලයෙකුට වඩා නිහඬව එයා යම්කිසි ක්‍රියාවක නිවැළෙන්න දක්ෂයෙක් විය හැකියි කියන විශ්වාසයේ මත තමයි අපි හැමෝම මේ බලාපොරොත්තු ඇති කරගත්තේ මම ඒ අදහස ඉදිරිපත් කරෙත් මම ඒක නෑ කියන්නේ මම දේශපාලනේ ඉදිරිපත් වෙන්නෙත් ඒ නිසා කියන්නේ මම හිතන්නේ අපිට හොඳ නායකයෙක් හම්බෙලා තියෙනවා මේ නායකයාට මේ දේශපාලන සංස්කෘතිය ගැලපෙන්නේ නැති වෙයි එයාට අලුත් අය ඕන වෙයි වැඩ කරන්න ඒ අරමුණෙන් තමයි මම ගිහිල්ලා වැඩ කරේ මම එයාටත් මේ ඔය ඇග්‍රි කල්චර් ප්‍රෝග්‍රෑම් එක මම ප්‍රසන්ට් කරා වරන් ගිහිල්ලා කවුරුත් නැමේ මමයි නිලේන්ද්‍ර දේශප්‍රියයි ඔබ දන්න අපි දැන් එකතු වෙලා හැදුවේ අනුරාධපුරයේ රජරඩ යුනිවර්සිටියේ දවස් 5ක් විශ්වවිද්‍යාල ආචාර්යවරු 35ක් ගෙනල්ලා අපි වර්ක්ෂොප් කරලා අපි ඒක හැදුවේ ලිස්ට් එක තාම තියෙනවා මගේ ෆෝන් එකේ මම ඒක කොයි වෙලාවක කොහොමද දැන් වෙන නාලිකාවක් එක කතා කරලා තියෙනවා සමහර විට අපිට ඒක කරන්න පුළුවන් වෙයි මම ආසයි ඒක ක්‍රියාත්මක වෙනවා නම් දකින්න අපි ආසයි එහෙම අලුත් දේවල් රට ඇතුලේ නිර්මාණය වෙනවා දකින්න ලෝකයේ සිද්ධ වෙනවා වගේ ඒ අරමුණෙන් තමයි එතෙන්ට අඩිය තිබ්බේ හැබැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඒක ක්‍රියාවට නංවන්න බැරි වුණා කියලා මම හිතන්නේ අපි නිහඬ විය යුතුයි සහ අපිත් පස්සර වෙලා සිටිය යුතුයි කියලා. ඒක තමයි මම මේ දරන උත්සාහය. දැන් ඔබ මෑතක පාර්ලිමේන්තු එකේ කියනවා මේ මුළු රටම පැරඩයිම් ෂිෆ්ට් එකකට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කරන්න අවශ්‍යයි කියන එක ඔබ කියනවා. ඊටාම ඉදිරිගාමි ප්‍රකාශයක් කියේක. ඒ වගේම ඔබ කියනවා අර දැන් අර කලින් කිව්වා වගේම රටේම මේ ඡන්දදායකයන්ව පාවෙන ඡන්දදායකයෝ බවට පත් කරන්න ඕනේ. फ्लोटिंग वॉट बॉट पत्कर हरिम लसन ये वचन हरि मिहिरी आंगिन आसाय हेबाई बयाय मुखद केनेकुट हितेंड पुलुवां उद्दिक प्रेमरत्न कीन तरुण देशपालक्या लव्वा नवतवटे किंग मे जनता व अंदन्नदि इलंग मेतिवर्णे सदहा मे हदन्ने कीने कौद ए कियन्ने वेन कंडायमद वेन कंडायमक कियन्ने नै माव लव्वा विश्वास එක හදන්න ඕනේ මිනිසු දේශපාලඥයා පස්සෙන් නොවන සංස්කෘතියක් අපි හදන්න ඕනේ පස්සෙන් යන්නේ ඇයි පස්සෙන් යන්නේ මිනිසුන්ට ප්‍රශ්න ඉතුරු කරලා තියෙන නිසා හැමදාම මේ ක්‍රමේ පවත්වාගෙන ගියේ මිනිසුන්ට ප්‍රශ්න ඉතුරු කිරීමේ ඒ ප්‍රශ්න විසඳන්නේ අපි ඒ නිසා අපිට ඡන්දෙ දෙන්න ඕනේ අපිත් එක්ක ඉන්න ඕනේ එතකොට තමයි අපි ප්‍රශ්න විසඳන්නේ ඒකයි මම කියන්නේ සිස්ටම් එකකට මේක බාර දෙන්න ඕනේ කියලා එනිසා මේ ප්‍රශ්න මත යැපෙන දේශපාලන සංස්කෘතියෙන් නිදහස් වුණොත් දේශපාලඥයාට තියෙන සැහැල්ලුව ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා මම හිතන්නේ. ඒගොල්ලන්ට අලුත් දෙයක් ගැන හිතන්න එන අවකාශය, ඒ කාලය කොච්චර වටිනා දේවල්වලට යොමු කරන්න පුළුවන්ද කියලා මම හිතන්නේ නැහැ ඒගොල්ලෝ දන්නව ඇති කියලා. මේ අපිට පෙර ඉන්න මේ වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනෙක් ඒ අවබෝධය ඉන්නවා කියලා. එතනට ආවොත් මිනිස්සුත් නිදහස්, දේශපාලඥයාත් පැහැදිලිවම නිදහස් වෙනවා. මේ විමුක්තිය අපිට හොයා ගන්න පුළුවන් දේශපාලනික විමුක්තිය මේ රට ඇතුළේ ඉස්සලාම අපි හොයා ගන්න ඕන කියන එකයි මගේ අදහස. හරි දැන් ඔය ෆ්ලෝටින් වෝට් එකත් එක්ක දැන් ඔබ කියනවනේ පාර්ලිමේන්තු එකේම කියනවා මේ මිනිස්සුන්ට යන්න එපා මේ දේශපාලන රැස්වීම් වලට ගිහිල්ලා ජය වේවා කියලා කෑ ගහන්න එපා. ඒ කෑ ගැහුවට ජය වෙන්නේ අර වේදිකාව උඩ ඉන්න අයට විතරයි. ජය වේවා කියලා කෑ ගහන ඔබ සදා අනාතයි කියලා ඔබ කියනවා. දේශපාලඥයෙක්ගෙන් ඒක ඒ ප්‍රකාශය හරි වටිනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ඔබ ඉන්නේ අර වේදිකාව උඩ ඒක උඩ ඉඳගෙන ඒක තේරෙන නිසා තමයි මම ඒක කියන්නේ. ඒ ජය වේවා කියලා කෑ ගැහුවා කියලා ප්‍රතිඵලයක් හම්බෙන්නේ නැහැ කියලා මම කියන්නේ. මම ඒකයි කියන්නේ පැරඩයිම් ෂිෆ්ට් එක ඕනි කියන එකයි මගේ අදහස. මේක ඉක්වල් වෙන්න ඕනේ. මේක බොහොම සමාන තැනක තියෙන්න ඕනේ. දේශපාලඥයා කියලා මේ අපි අදහන මිනිස්සෙක් අපිට හදාගන්න අවශ්‍ය නැහැ. දැන් ඒක මටත් දැනනවා මම මේ හොඳට හිටපු මම මන්ත්‍රීවරයා වෙච්ච ගමන් ඔක්කොම කට්ටිය මගේ දිහා බලන්නේ අමුතු විදිහට මට කතා කරන්නේ වෙන විදිහකට වෙන ගෞරවයක් වෙන සැලකිල්ලක් වෙන පිළිගැනීමක් මම මන්ත්‍රීතුමා මහර ඇයි මේ මට ඒක අවශ්‍ය නැහැ මං කියන්නේ ඒ එතනට පොළඹවන්නත් එපා එතනට පෙළඹෙන්නත් එපා ඡන්දෙ දුන්න එච්චරයි වැර ටික කරන්න කෑකෝ ගහන්න ඕනෙත් නැහැ ප්‍රශ්න ඇති කරගන්න ඕනෙත් නැහැ ජය වේවා කියන්න ඕනෙත් නැහැ බනින්න ඕනෙත් නැහැ
අපේ ඊළඟ පරපරාවල් අපේ රටේ පැවැත්ම අපේ රටේ ඉමේජ් එක අපි ලෝකේ මොන වගේ තැනකද මේ රට පොසිෂන් කරගන්නේ මේ ඔක්කොම ඉවරුණාට පස්සේ අපි ජය වේවා කිව්වට කමන්නේ හැබැයි දේශපාලඥයා ගිරිය යටින් කෑ ගහලා මෙහෙම මෙහෙම බලාපොරොත්තු ටිකක් දුන්න සැනින් සියලු ප්‍රශ්න විසඳිලා නැහැ මෙතෙක් කල ඒකයි මම එහෙම කියන්නේ හරි දැන් ඔබ කියනවා මේ ඔබ සැලසුමක් හදනවා කියලා 2040 ටාගට් කරලා ඔබ සහ විනත් කණ්ඩායම එතකොට කවුද මේකේ නායකත්වය ගන්නෙ ඔබද ඔබේ පක්ෂ නායකත්වයේද එහෙම නැත්නම් ඔබ ඇතුළු වෙනත් කණ්ඩායමක්ද මොකක්ද මේ හදන සැලසුම් මොකද මේ සැලසුම් වලට අපේ රටේ ජනතාව අනන්ත අප්‍රමාණ අහු වෙලා තියෙනවා මේ රැවටිලා තියෙනවා ඒ නිසා දැන් ඔබේ සැලසුම කොහොමද විශ්වාසය කරන්නේ මේක ඇවිල්ලා ආර්ථික සැලසුමක් මේකේ ඉන්නේ ටෙක්නිකලි ඒ පිළිබඳව දැනුවත් වෙච්ච පිරිසක් සහ දේශපාලනිකව මම උදව් කරනවා ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න ඔක තමයි මේ සම්බන්ධය ගොඩනගෙන තැන පිරිපුන් කියන සංවිධානය මට ඕන කරනවා මේ රටට සැලසුමක් ඉදිරිපත් කරන්න. ඒක අපි ඔය කියන මේ නැෂනල් පොලිසිස් අපේ රටේ නැත්තම් අපේ රටේ නැහැ හැමෝම කියන්නේ නැහැ කියලා අපේ රටේ නැහැ. ඒ නැති නැෂනල් පොලිසිස් අපි හදා ගන්න ඕනේ කියන තැන ඉඳලා තමයි මම මේ යෝජනාව කරන්නේ. මේ මම මේ ගේන ස්ට්‍රැටජික් ප්ලෑන් එක අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ගේන ස්ට්‍රැටජික් ප්ලෑන් එක තමයි සියල්ල විසඳන්න කියන තැනක මම නැහැ. ඒක බොහොම විවෘත තැනක තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒකේ අඩුපාඩු තියනවා නම් කාට හරි නිවැරදි කරන්න පුළුවන්. මේක හරියන්නේ නැහැ මේකේ පා කියලා ප්‍රතික්ෂේප කරනවට වඩා ඒකේ අඩුපාඩු තියනවා නම් ඕන කෙනෙකුට ඒක නිවැරදි කිරීමේ අයිතිය තියෙනවා. ඒකට අලුත් අදහස් එකතු කිරීමේ අයිතිය තියෙනවා. මට වඩා හොඳ අය ඉන්නවා නම් ඒකටයි වැඩ කරන අයිතිය තියෙනවා. අපේ සංවිධානයේ ඉන්න පිරිසට වඩා හොඳ දැනුවත් වියත් පිරිසක් ඉන්නවා නම් ඒකට ඇවිල්ලා සහයෝගය දෙන්න අවස්ථාව තියෙනවා. එහෙම පක්ෂ වලින් විතන් වෙලා බොහොම විවෘතව මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ රටේ සිස්ටම් එකක් හදලා වැඩ කරගන්න පුළුවන් අවස්ථාවක් ප්ලැට්ෆෝම් එකක් තමයි මම අපේ කණ්ඩායමත් එක්ක විවෘත කරන්නේ. ඒක එතනින් එහාට ගමන් කරන විදිය ඊට පස්සේ තමයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඔව් දැන් ওই සැලසුමේ ඇතුලේ නොකිය කියවෙන කතාවක් තියෙනවද? ඒ කියන්නේ අනාගතයේ දවස්සක අලුත් පක්ෂයක් හරහා උද්දික ප්‍රේමරත්න කියන දේශපාලඥයා නායකත්වය ගන්නවා කියලා. ඒව සාමාන්‍ය දේවල් නේ රටක. ඒත් එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මං මේ ලෝකෙ දිහින් දන්නෙත් නෑ. එහෙම සැකේකුත් තියනවාද? එහෙම දේවල් ඉතිහාසයේ නෑ. දේශපාලනයේ ඇතුළේ එහෙම එහෙම මේ සැක සංකා තියනවා. නෑ ඔබ ඉතින් හුඟක් ඔය ඉතිහාසයේ ප්‍රශ්නේ මගෙන් ඇහුවේ ඉතිහාසයේ වෙච්ච දේවල් නේ ඇහුවේ. ඉතින් මේ වගේ දේවල් ඉතිහාසයේ වෙලා තියෙනවා. මොකද ඉතිහාසයේ නැතුව අපිට වර්තමානයට එන්නත් බෑ. අනාගතයට පියමනින්නත් බෑනේ. හුඟක් කලවට අපි හැබැයි ඉතිහාසයේ ඉන්නවා වැඩි. මේ අනාගතවාදීව මිනිසුන්ව හුරු කරලා නෑ. මිනිසුන්ව හුරු කරන්න උත්සාහ කරන්නේ. එහෙම පොසිටිව් හැම වෙලාවෙම මිනිසුන්ව ගොඩනගන්න මං හිතන්නේ කොහෙත්ම එහෙම උත්සාහයක් දරලා තියනවා කියලා. මං කියන්නේ ඒව තමයි රටකට ඕන කරන්නේ. උද්දික දැන් මේ වෙනකොට ඔබේ වෘත්තීය බවට පත් වෙලා තියෙන්නේ මොකක්ද? රංගනයේද? එහෙම නැත්නම් දේශපාලනයේද? රංගනයේ දේශපාලනය මගේ වෘත්තිය නෙමෙයි. ඒතකොට දේශපාලනය කරන්නේ නිකන් ආතල්ලයකටද? නෑ ඒක තමයි මගේ ආසාව, මගේ කැමැත්ත. මට දැනෙන්නේ දෙයි. ඒක කැමැත්ත නම් රංගනේ? ඒක මගේ රැකියාව. ඒකත් මගේ කැමැත්ත තමයි. සහ මගේ හැකියාව. ගායනය හරි මට මේකට අවංක උත්තරයක් ඕනේ. ඒ කියන්නේ ඔබේ හෘද සාක්ෂියට දැනෙන උත්තරේ මට මේකට ඕනේ. උද්දික ප්‍රේමරත්න වඩා දක්ෂ ලෙසම රඟපාන්නේ කැමරාව ඉදිරියේද නැත්නම් දේශපාලන ධාරාවේද? නිර්මාණවල තමයි. ඉතින් පිටපතක් එක්ක අපි ගොඩනගන චරිතය ඉස්සරහා තමයි අපිට රඟපාන්න තියෙන්නේ. අනිත් වෙලාවට ඉතින් රඟපාන්න එහෙම පිටපතක් නැහැ නේ අතේ. දේශපාලනයේ පිටපතක් අනුව නෙමෙයිද මේ දේශපාලන රංගනේ දෙන්නේ? නෑ එහෙම ලියාගත්ත පිටපතක නෙමෙයි වැඩ කරන්නේ. හැබැයි මිනිසුත් එක්ක ගනුදෙනුව කරන වෙලාවට අපි ඒක හරියට පාලනයකින් කරගන්න ඕනේ, අවබෝධයකින් කරගන්න ඕනේ. එහෙම කියලා හැමෝම මං ගැන හොඳයි කියන්න ඕනේ කියලා හිතලා මම සැලසුම් කරලා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මගේ හිතට හරි කියලා හිතන දේ, මට හරි කියලා දැනන දේ තමයි මං මිනිසුන්ට කියන්නේ. දැන් ඔබ කවුරු හරි පිළිගන්නත් පුළුවන්, පිළිගන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් මට හිතට අවංකව දැනෙන ඇත්ත දේ මිනිසුන්ට කියන එක තමයි මං හිතා කියන්නේ හරිම දේ ඒක තමයි. හොඳයි එහෙමනම් ඔබේ හිතට දැනෙන අවංක අවසන් ඉලක්කය මොකක්ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධූරයේද? ඔය ඉදිරිපත් කරන 2040 සැලසුමත් එක්ක ජනාධිපති කියලා කියන්නේ එක සාධකයක් විතරයි. ප්‍රධාන සාධකය නෙමෙයි.
सिस्टम में तम प्रधान साधक एक नायकत्व धीमतम इलंगट अभी करोने इट पश्यतम नायक अभी मे पुर्दरगत क्रमेण नायक देशपुद्गल गिना जनाधिपति कृपुहाम अभी हरियट तृप्तिमत्ते इतनी हाट इवन क्रियावलिए प्रतिपल वस्से निमे अभी तृप्तिमत्ने ये बेलावट मंख्या जनाधिपति वरिया बहुम रटे पालन बल रटे मिनसु वगकी बारंथियन एक पुद्गलेक्तरा अरे अभी तंगुड़ देवल देशपालन कथा गला मुखद उब देशपालन व्युक्त उभे चरित कथाकर पुलवांकमे सा कच्चावे अभी पोडे विनस्वला पोड सुन युद्ध कुटुंबे पोडन बहुत कथाभावला मम मम तेचर एक प्रिय ने सह मगे बिरीदत्ते हेम प्रिय ने अभी जनप्रिय वे मगे चारितने मगे चारितहर प्रेक्षक माते गणदेनु करपुहाम प्रमाण किल मम हितने बिरीद हितने थिंग अनीत वगेम मठत् पौल जीवित अत्यन वा ये पौल जीवित नव अभी गुरुनगिन्न बे अभी जीवित सरण बेने पुते किन्न वा थिंग एगोलो तेक् बहुम सामान्य विधि थिंग पौल जीवित वे कटी कर मंगेदर वे स्वामी पुरुष आगे कार्य बारे मैं पुलवांतर उपरी मैं करना पुडा काले पीली बंद प्रश्न तिबुना पुतागे वेड इत मं कर वाइफ मम स्वामी पुरुषिया पुता मन तातावर संग नगन नति कथाभाक मे पौगे मे प्रश्नावली तिबुण दंगू रसिकागारे उब उसवा तबन दंट मं के मे साकच्चा निमकरा उद्दिकगे गीते के इट कल मंग स्तूतिवंतवेन अधिक वेडकाट मध्ये अभी मे आराधना पिलियारगेन अभी तेक् मे साकच्चा उट मिथन वाड़ियों ये वगेम मम जनकायट स्तुतिवंतवेन माव मे वेरसरा संबंध करम संबंध मेक हेमोम की मे वेरसरा भूमि स्तुति आराधना कर नमूत ओब मगे दिहा शयन काल से बलांगल तमाइ माव मे वेरसरा आराधना करे मंग एक दाण इट पशे टिक टिक तव काले गतवी ओयाम तीरने कड़ा मुगे मंग एक तमाइ वड़ा क्षमति मिनीसुंट यम किसी दिया कपिट अभी कैरे तेरूंगा पुलवाना पेहदली करना पुलवाना एक हर वाठिन थिंग एनिसा ओया माव तोरगत्ता एक हर वाठिन मुगद जनक कुमुकी रंगन शिल्पी आ रंग दरिया अभी सहन देवाल देखपु सहन देवाल लिखने गत्त अभी प्रवीण शिल्पी अभी बहुम गौरव करण बहुम आदर करण शिल्पी एक थिंग अहो हितर पंद्रह सह हो गए समाज मट्टम हो गए सितुम पैतुम बहुम विनास हेम के निगे याम किसी हो हितक पोड़ी इडक खरी मट हम के निगे नमर सतुटे वो मस्तुति उद्दिग सिरुदेम जैग्रहणीन केलवर वेन के लाप शुभ पतना लाइन्स एंड बियॉन्ड रसिक कूल के वेन एवं अभी गीते डांग नहीं राइट मेरा हंद तनि अहसक पायन दवसक एक मोहतक मगे वेला उयनक वेरलक एदा वगे हम अन्नट सुंदर हवसक हीन मावन वद पपूवक अमर श्री पीरिस गायन शिल्पी आगे गीत हरी मास जय जय भाई थैंक यू लाइन्स एंड बियॉन्ड जनक कुंभ के समग्र सरसरवण